හෙලෝ හෙලෝ ඉතින් කොහමද ඔයාලට හැමෝම හොඳින් නේද ඔන්න ඉතින් වෙනද වගේම ගොඩාක්ම ගොඩක් ආදරෙන් මගේ channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා ඉතින් ඔන්න මම අද නිවාඩුවක් හිම දාලා කර්ටන් හොදන තමයි මේ ලෑස්ති වෙන්නේ කර්ටන් හොදනකොම හිතට හරිම ලොකු බාරක් මොකද හරිම අමාරුයි මේ කර්ටන් හොදන්න ඉතින් ඔයාලත් ගෙදර මේ කර්ටන් දාලා තියෙනවා නම් අයිලට් කර්ටන් හරි 3 ප්ලිට් කර්ටන් හරි දාලා තියෙනවා ඔයාලා දන්නව ඇති කොච්චර අමාරුද කියලා හොදන එක 3 ප්ලිට් වල නම් අර මේ වගේ හොක්ස් එක අයින් කරාට පස්සේ පුළුවන් වොෂින් මැෂින් දාන්න. නමුත් මම මේ මෙදා පාර වෙනකන් එක දිගටම ඒ කියන්නේ සාමාන්‍ය අපි අවුරුද්දකට වතාවක් තමයි කර්ටන් සෝදන්නේ. ඉතින් ඒ අවුරුද්දට එක වතාවක් වුණාට ඒ හොදන හැම වතාවෙම අතෙන් තමයි සෝදන්න පටන් ගත්තේ. ඒ කියන්නේ මේ කප් එක වොෂින් මැෂින් දාන්න බැහැ. ඉතින් ඒ නිසා හේදුවේම අතේම තමයි. ඉතින් හරිම අමාරුයි. සමහර දවස්වලට මට මතකයි සෝදලා දැම්මම වැල් කැඩිලා ආයේ බිමට වැටෙනවා. ඉතින් ආයේ සෝදන්න ඕන. ඉතින් මහා මේ හරිම බරක් ඔළුවටත් හරිම බරක් කර්ටන් හොදන දවස කියන්නේ. ඉතින් මෙදා පාර වන්න මම පොඩි වෙනසක් කරා. ඔයාලා thumbnail එකෙන් දකින්න ඇති ඒ වෙනස මොකද්ද කියලා. ඇත්තටම අයිලට් කර්ටන් එකක් වොෂින් මැෂින් එකට දාගන්න පුළුවන්. ඉතින් ඔයාලා නම් දන්නවද දන්නේ නැහැ. මම නම් ඇත්තටම දන්නේ නැතුව තමයි හිටියේ. ඉතින් ඔන්න මෙදා පාර තමයි දාන්න ගත්තේ. ඒත් මම පළවෙනි වතාවේ නෙවෙයි ඒක කරේ. කියන්නේ මුලින්ම ඔන්න අපි තීරණය කරා අවුව සාමාන්‍ය තියෙන නිසා ලේස් ටිකයි ඒ ලේස් එකේම අයිලට් හයි කරලා තියෙන කර්ටන් තියෙනවා තුනක් හතරක් විතර. ඉතින් ඒ ටිකයි මෙන්න මේ විදිහට ලොකු බකට් එකට රින්ස කුඩු දාලා ඉවර වෙලා පෙඟෙන්න තියලා සෝදමු කියලා. ඉතින් එහෙම සෝදන්න බලනකොට දැන් මේ අවුරුද්දකට සැරයක් නෑ ඇත්තටම සෝදන්නේ. ඉතින් අර සමහරක් මේ නැමිච්ච පාරවල් වල තියෙන අර පැල්ලම් වගේ අතෙන් කොච්චර ඇතිලුවත් යන්නේ නැහැ. ඊට පස්සේ හොඳට පෙඟුණාට පස්සේ මම තීරණය කරා මේ ටික කොහොමද දැන් අයින් කරගන්නේ කියලා. මේ පැල්ලම් හැම කෙනා අතින් ඇතුලට යන්නේ නැති නිසා. ඊට පස්සේ මම හිතුවා මෙන්න මේ විදිහට අයිලට් ගලවමු කියලා. ඉතින් මේ අයිලට් ටික මෙන්න මේ විදිහට ගලවන්න පුළුවන්. ඉතින් මම දැන් මේ කර්ටන් දැම්මේ 2018. ඉතින් දැන් අවුරුදු 5ක් විතර වෙනවා කර්ටන් දාලා. හැබැයි එක කප් එකක්වත් දෙකට කැඩුනේ හැම මොකුත් නැහැ. හරිම ලේසියෙන් ගලව ගන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ හිතුවා දැන් හොඳට පෙඟිලානේ තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ විදිහට පොඩ්ඩක් මිරිකලා අරගෙන මේ ටික ගිහිල්ලා වොෂින් මැෂින් දා ගන්නවා කියලා. ඉතින් ඒ නිසා මේ ඒ අර ලේස් එකට අල්ලපු ඒ කප් ටික අයිලට් ටික ගලවලා ඉවර වෙලා මෙන්න මේ විදිහට දැන් මම අරන් යන්න තමයි ලෑස්තිනේ. මේ වෙලාවේ හොඳට පෙඟිලා තියෙන්නේ. පැය 3ක් විතර දාලා තිබ්බා. ඉතින් හොඳට පෙඟිලා තියෙන්නේ. ඒ වගේම අවුව යනවා එනවා මට පොඩි සැකේකුත් තිබ්බා. අවුව හොඳට වැටෙන්නේ නැති වෙයිද කියන එක. 11 වගේ වෙනකන් කොහොම හරි අවුව මෙහිම තිබුණේ එනවා යනවා වගේ. ඉතින් දැන් මම හරිම අමාරුවෙන් ඒ කර්ටන් ටික අරන් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් පස්සේ ඒ ටික අරන් ගිහිල්ලා රින්සෝ හොඳට දැන් පෙගිලානේ තිබුණේ හොඳට. ඉතින් හොඳට මැෂින් දාලා දැම්මම මේ දුන්න මේගොල්ලන්ට උඩ වහලට දාගන්න කියලා. මොකද වහලේ රත් වෙනවත් එක්ක සාමාන්‍ය පැය භාගකින් විතර ඉක්මනට හොඳට වේලෙනවා. එක පාරම 11 මාර වගේ වුණොත් හොඳට ටිකක් තද අවුවක් වැටුණා. හැබැයි ඒත් ඔයාලට පේන ඇති අහස ටිකක් එක කොටසක් පැත්තක් අඳුරුයි. ඉතින් ඒ ටික සාමාන්‍ය ඉක්මනට පැය භාගකින් වගේ වේලුණු නිසා අපි තීරණය කරා මේ ලොකු කර්ටන් ටික තෝදමු කියලා. මොකද හෙට දවසේ ෂුවර් නැහැ. මොකද තියෙන අඳුරත් එක්ක අද හවස වහින්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා තමයි හොඳට අවුව වැටුණ නිසා මේ ටිකත් මහන්සි බලන්න නැතුව හොදමු කියලා හිතුවේ. ඊපස්සේ දැන් මේ ටික ඔන්න කොහොම හරි මම ඔක්කොම ටික ගලව ගත්තා. ගලවනකොට හිතුවානේ දැන් මේ ටික මම කොහොමද සෝදන්නේ කියන එක. ඉතින් අර දැන් අර ටික මැෂින් දැම්මනේ ඔන්න මට ඒක කියන්න බැරුණා. මැෂින් දැම්මට පස්සේ අර ඒ කප් ගලවපු තැන ඒ රෙදි කොටස් පොඩ්ඩක් නූල් ඇදිලා වගේ තිබුණා. ඉතින් ඒ කියන්නේ කර්ටන් ටික සවුත් වෙනවා. එහෙම දැන් මම ඉතින් ඒ නිසා මේ වගේ කප් ටික ගලවන්නත් බැහැ. අයිලට් ටික ගලවන්නත් බැහැ. ඉතින්
ඒ නිසා මොකද්ද කරන්න කියලා හිතනකොට තමයි මම මට හිතුනේ මෙන්න මේ ක්‍රමේ කරලා බලුවනම් හොඳයි කියන එක. ඔන්න විදිහකට එක දිගටම රැඳිලා ඉන්න මම පෙන්නන්නම් මම මොනවද කරන්න කියන එක. ඔන්න මම මේ වෙද්දි මුළු ගෙදරම කර්ටන් ගලවලා ඉවරයි. කියන්නේ ලේස් ටික කලින් සෝදාගත්තා. ඊළඟට දැන් මම මේ ලොකු කර්ටන් ටික තමයි ගලවගත්තේ. ඉතින් ඉස්සෙල්ලාම මම කරපු දේ ඔය චුටි චුටි මකුණු දැල් කොටස් තියෙනවනේ. ඉතින් ඒ ටික මෙහෙම හොඳට පිහදලා පිහදලා අයින් කරගත්තා. අයින් කරලා ඉවර වෙලා මෙන්න මේ විදිහ ටිකක් හොඳ කැඩෙන්නේ නැති තද රෙදි පටියක් අරගෙන අපි මේ අර කර්ටන් එකේ බාර් එකට දාන විදිහ තියෙනවනේ මේ පිළිවෙල අන්නේ පිළිවෙලට මෙන්න මේ නූල ඇතුලෙන් මේ අයිලට් ටික යවා ගන්නවා. ඉතින් ඔයාලට ඉස්සරහට පැහැදිලි වෙයි ඒ ටික කොහොමද මම මේ දාගන්නේ කියන එක. ඉතින් මට තනින් කරගන්න බැරි වුණා. ඉතින් පුතත් උදව් නැවිලා මේ ඒ ටික දාගන්න. ඉතින් ඇත්තට මම මේක නිකන් සර්ච් කරලා බලනකොට සිංහල වීඩියෝස් එකක්වත් මට තිබුණ නැහැ හොයාගන්න. ඒකට ඉංග්‍රීසි වීඩියෝ එකක් තිබුණා මේ ක්‍රමයට දාන. ඉතින් ඒ නිසා මම ඔක්කොම එකපාර දාගන්න නැතුව මේ එකක් දාගන්නවා කියලා හිතලා තමයි ඉස්සෙල්ලාම ඔන්න එකක් දැන් මේ විදිහට ගැට ගහගත්තේ දාන්න. බලමු ඔන්න මම ගැට ගහන්නේ මෙන්න මේ විදිහට වල් පේනව ඇති. අර බාර් එකට දාන විදිහටම තමයි අර මම ගත්ත නූල. මේක මේ අර ඔය ලේස් මේ මොනද අපි ස්පෝර්ට්ස් වලට එහෙම අඳින කලිසම් වල තියෙන නූලක් වගේ අන්න ඒ වගේ එකක්. ඒව හරි හයයි ඝනකමයි. ඉතින් ඒයින්කත් තමයි මම පාවිච්චි කරේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි දාගන්නේ මම. ඔන්න ඔයාලට දැන් හොඳටම පැහැදිලිව පේනව ඇති මම අර මේ බාර් එක දාන විදිහටම තමයි දාගත්තේ. දැන් දෙපැත්තෙන් නූල් පොටවල් දෙක එකතු කරලා හොඳ ගැටයක් දාගන්න මෙන්න මෙහෙම ටිකක් හිරට. එතකොට උඩ කප් දෙක විතරයි ඔන්න අයිලට් දෙක විතරයි පේන්න තියෙන. ඉතිරි ටික ගාන්ට ඔක්කොම හිරට තදට සෙට් වෙලා තියෙන. ඉතින් එතනින් පස්සේ මේ විදිහට අර ඇදලා ගලවන්න පුළුවන් ගැටයක් තමයි දාගන්නේ මෙන්න මේ විදිහට. හොඳට පේනව ඇති ඔයාලට. ඉතින් මේ ක්‍රමයට මැෂින් දැමම කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි මැෂින් දානකොටත් මගේ තියෙන්නේ හැබැයි මේ ෆොලියටෝ එකක් නෙවෙයි. ඉතින් ෆොලියටෝ එකක් තියෙන කෙනෙකුට නම් ඒක හරිම ලේසි. දැන් මම මෙතනින් සේදුනට පස්සේ එහා පැත්තට දාගන්නත් ඕන වතුර ටික මිලිකෙන්න. ඉතින් දාගන්නකොට මතක තියාගන්න දැන් මේ අර කප් ටික තියෙන කොටස තියෙනනේ ඒ ටික මේ අර රෙද්ද ඉදිරි කොටස ලොක්‍රියා ලොකුවට තියෙනවනේ. ඒකෙන් මෙන්න මේ විදිහට පොඩ්ඩක් කවර් කරගන්න ඕනේ. කියන්නේ මැදට වැටෙන විදිහට කප් ටික ඉතිරි රෙදි කොටසෙන් හොඳට කවර් කරගන්න ඕනේ. එතකොට අර මෙන්න මෙහෙම වටේට කැරකෙනකොට මේ අර මැෂින් එක වටේට ඒ ටික ගෑවෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ ටික සෝදලා සෙදෙන දැම්මේ. ඊට පස්සේ මම කප් ටික හයි කරගන්න අයිලට් ටික හයි කරගන්න ආවා අර මුදියෙම ගලවලා සෝදාගත්ත කර්න් ටික. ඉතින් ඔයාලට පේනව ඇති පොඩ පොඩ නූල් කැලි ඇදිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඔන්න කප් ටික හයි කරගන්නේ. හරිම ලේසි. හදිස්සියේවත් එකක් හරි ගැලවුණොත් අර වොෂින් මැෂින් දානකොට හරිම ලේසියෙන් මෙන්න මේ ක්‍රමයට හයි කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද හොඳ රෙද්දි හොඳ පැත්ත තියෙනනේ කර්ටන් එකේ. ඒ පැත්තට තමයි ඒ පැත්ත ඇතුලෙන් තමයි තියන්න ඕන අර සුදු පාට ප්ලාස්ටික් කොටස තියෙන කප් කෑල්ල. එතනින් පස්සේ කනපිට පැත්තට තමයි අර රවුම ලොකු එක තියලා මෙන්න මෙහෙම අතින් තද කරන්න තමයි තියෙන්නේ. මේක හරිම ලේසි. ඉතින් එකපාරක් හරි එකක් හරි ගැලවුණොත් ඔයාලා ඉන්නේ ඒ විදිහට හයි කරගන්න. ඉතින් ඉස්සෙල්ලා මම කියනවට අයිලට් කර්න් තියෙනවනම් ඔයාලට ඔය මං කියපු විදිහට එකක් හරි දාලා බලන්න. ඉතින් හරිම
නේසීමේ ක්‍රමය. ඉතින් ඔන්න මම එහෙම දාලා ඉවර වෙලා අවුවට දා ගන්නවා. ඉතින් පැය භාගයක්වත් ගියේ නෑ මේ ටික වේරෙන්න. ඉක්මනට වේරුණා. මොකද දවල් වෙදි හොඳටම තදට අවු වැටෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට දා හොදලා දාගත්තම ඉක්මනට වේරුණා. ඉතින් කොටසක් මේ විදිහට දාගත්තා. කොටසක් ආපහු වහලටම දාගත්තා. ඉතින් එකම දවසින් කොහොම හරි කර්න් ටික ඔක්කොම හොදලා ඉවර වුණා. ඉතින් දැන් නම් හිතට හරිම සතුටුයි. මොකද මම දවස් දෙකක් විතර තමයි නිවාඩු දාගත්තේ කර්න් හොදන්නම කියලා. ඉතින් අර හිතට තියෙන බර නිදහස් වුණා. මොකද මැෂින් එකට දාන්න පුළුවන් කියන දේ හිතේ තිබුණ නිසා. අනිත් එක තමයි මම මේ ටික ඔක්කොම සෝදලා බලනට එක කර්ටන් එකක කප් එකක් ගැලවිලා තිබුණා. ඉතින් ඒකත් ගැලවිලා ඊට මෙහෙට වෙලා තිබුණා. මොකද අර දාපු නූල තිබුණා නේද, හොඳට ගැටියක් දාලානේ දාලා තිබුණා. ඉතින් ඒ නිසා ඒක මම අර මං කීපෙ දිහට තද කරලා හයි කරගත්ත. එකක්වත් කැඩුනෙත් නැහැ. ඉතින් මම කොහොම හරි ඔන්න ওই ටික ඔක්කොම සෝදලා ඉවර වෙලා අම්මලා ගෙදරට ගිහිල්ලා එයාලගේ අර ලොකු කර්ටන් ටික ගැලවිලා තිබුණා. ඉතින් ලේස් විතරයි දාලා තිබුණ. ලේස් ටික ගලවගත්තා. මොකද ඒවත් මැෂින් එකට දාලා දෙන්න ඕනේ, එයාලට අමාරු නිසා. ඉතින් ඔන්න විදිහට තමයි ලේසියෙම කර්න් ටික හොදගත්තේ. ඇත්තටම මේ වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි කියලා හිතෙනවා ඔයාලා හැමෝටම. මොකද මේ කර්න් වර්ග ගෙදර දාලා තියෙනවා නම් හරිම ලේසියෙන් මැෂින් එකට දාලා ඔන්න කිසිම කරදරකින් තොරව ඔන්න සෝදගන්න පුළුවන්. ඉතින් අවුරුද්දට කලින් මම මේ වීඩියෝ ඔයාලට දැම්මෙත් කාට හරි වැදගත් වෙයි කියලා හිතලා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලත් හොදගන්න. තවත් ලස්සනම ලස්සන වීඩියෝකින් හමුනතුරු ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. හැමෝම පරිස්සමින් ඉන්න. ඉදිරියේදී අනිවාර්යයෙන්ම අවුරුදු වීඩියෝස් ගේනවා ගොඩක්. ඉතින් එහෙනම් මම ගිහින් එන්න. මම SK හේවාරච්චි.